රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය අබ සොයාගෙන ගිය කිසා ගෞතමී වෙනුවට අමල් බිසෝලා කියලා හිතාන රටම පටාචාරවන්ගේ කඳුළු ගඟේ ගිල්වන්න හදන ඖෂධ නියාමන අධිකාරියේ මහ උන්දලටයි අද ටෙලිවැකිය දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. ඔබ දන්නවා මේ රට ඇයි දුප්පත් කියලා ලියන්නත් අපිට ගොඩ ඒමක් නැද්ද කියලා හොයලා බලන්නත් නේද? ඒක තමයි අපේ ඉදිරි ටෙලිවැකියෙන් කරන්න කියලා අප දවසක කිව්වා නේද? නමුත් මේ ඊයේත් අපට ලියන්න උනේ විකාශන අධිකාරී පනත ගැන. ආණ්ඩුව හදන්නේ කොහොම හරි ඒක ගෙනත් සම්මත කරගන්න. හොඳේ. එතකොට මේ ආණ්ඩුවට පුළුවන් ඒක මරු නියමයි සර් රට දැන් ගොඩ සර් අන්න ඇමරිකාවත් අපෙන් හිඟමනට ණය ඉල්ලනවා වගේ නේද? මර සුරංගනා ලෝකමවන මාධ්‍යයක් විතරක් තියාගන්න නේද? අපට ඉතින් මේ ආණ්ඩුවට කියන්න ඇත්තේ ඕක හරියට අතිසාරයට අඹුඩ ගහනවා වගේ වැඩක් කියලායි හොඳේ. ඔව් ඒ වගේම මේ ලෝකයේ තියෙන ලංකාව ඇතුලේ නෙමෙයි ලංකාව තියෙන ලෝකය ඇතුලේ කියලාත් ඉතින් හොඳට මතක තියාගන්න කියලා මතක් කරනවා ද ටෙලිවැකියෙන්. ඇත්තටම ආණ්ඩුව දන්නවා මේ එන්නේ අතිශය නරක කාලයක් කියලා. తాවකාලික සහන වලින් මේ රටේ මිනිස්සුන්ව දැන් රවට්ටන්න බැහැ කියලාත් ආණ්ඩුව හොඳට දන්නවා. විශේෂයෙන් ඇත්ත කතා කරන මාධ්‍ය සහ සමහර සමාජ මාධ්‍ය මර්ධනය කරන්නට අනපනත් ගේම අතිසාරයට අඹුඩ ගැහිීමක්ම කියලා තමයි අපට ආයෙත් මතක් කරන්න වෙන්නේ. හොඳේ මේ ඉන්න දේශපාලනඥයින් වැඩි හරියකගේ ජීවිත කළුපාටයි. හොඳේ වැඩි හරියකගේ හරි හැමෝගෙම නෙමෙයි. රිචඩ් ඩී සොයිසව මරලා ආරම්භ කරපු මාධ්‍ය මර්ධන ඉතිහාසයේ ලසන්තල පෝද්දල ළඟින් නතර වෙන්නේ නැහැ කියලාත් අපි හොඳට දන්නවා. ඔය අනපනත් වලින් බැරි වුණාම අතුරුදහන් කෙරින් මහමග මරා දැමීම් නේද? ඒවත් කරන්න පුළුවන් උන්දලා ඔය ආණ්ඩුව ඇතුලේ ඕනතරම් ඉන්නවා කියලාත් අපි දන්නවා. ඒ නිසා සමස්ත විපක්ෂයට වගේම කොන්දපණ තියෙන මාධ්‍යයටත් අපට කියන්ට ඇත්තේ එකතු වෙලා සටන් කරමු කියලයි. මේ රටේ ගරු නීතිඥ ප්‍රජාවටත් වෘත්තිකයන්ටත් අප විවෘත ආරාධනයක් කරනවා මේ විකාශන අධිකාරී පනත පරද්දන්ට දහස් ගණනින් නෙමෙයි දස දහස් ගණනින් එකතු වෙමු කියලා. මේ රට දුප්පත් කරපු අදත් යන්නේ කොහේද කියලා ඇහුවාම මල්ලේ පොල් කියන උත්තර දෙන සමහර මැති ඇමතිලා සහ උන්දලා ළඟ 3-4 නෙමෙයි බඩ ගාගෙන දනින් වැටෙන නිලධාරින්ටත් හරිද ඒ උන්දලට නෙවෙයි මේ රට අයිති මේ රට අපේ දරුවන්ටත් අයිති එනිසා අඩුම ගානේ දරුවන්ගේ අනාගතය ගැන හිතලවත් එකතු වෙලා සටන් කරමු කියලා අද යෝජනා කරනවා. දැන් බලන්ටකෝ අර ඊයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ටී. ජයරත්නගේ ප්‍රකාශය නේද? ඔන්න අහලා බලන්නකෝ. 109 වගන්තිය යටතේ අපිට පුළුවන් ඖෂධයක් ලියාපදිංචි නොකර මෙහෙට ගෙන්නවන්න. මම ඔබතුමාට කියන්න කැමති ඒ වගේම නූරිය රෝහලෙත් තව ඉතින් අක්ෂි රෝහලෙත් වෙලා දෙන කොළඹ අක්ෂි රෝහලෙත් තව ඖෂධයක් දීලා ඇහැට දානවා හිතන ඖෂධයක් දාලා ඇහැ නරක් වීමක් කියලා තියෙනවා. ඒ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කරන ඖෂධයක් ඒක. ඒක අවුරුදු 8-30 ලියාපදිංචි වෙන ඖෂධයක්. ඉතින් ඔබතුමාට මම කියන්නේ මේකෙන් කියන්නේ පැහැදිලිව ඔයම ඖෂධයක්ම යම් කිසි හේතුවක් නිසා යම් කිසි කාලයක් යම් සමාහලයට මේව ප්‍රශ්න ඇති වෙන ඉඩ තියෙනවා. ඔක අර අමල් බිසුල් ප්‍රශ්නේ තමයි ඒක තියෙන්නේ. අමල් බිසුල් ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ තමයි මරණයක් උන්නේ නැති ගයක් හොයාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්නයක් සෝක. ව්‍යාපාරික ඖෂධ කරන රක් කියලා තියෙනවා. හරිද? ව්‍යාපාර නොකර හේකුත් එහෙම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒ වගේ ඒවා වෙනවා. ඒක නවලක් ගන්න බෑ. අද මේ රටේ ඖෂධ
හිඟයි. බාලබේත් කොහෙන් ගේනවද කියලා දන්නේ නැහැ. හරිද? පුතුම මාෆියාවක් ඇස් අන්ධ වුණාම ඒ වේදනාව ඒ මිනිස්යාට, ඒ දරුපවුලට. එහෙම නැතුව මේ සෞඛ්‍ය ඇමතිටවත් මහාචාර්ය එස් ඩී ජයරත්නටවත් නෙවෙයිනේ. ඖෂධයක් භාවිත කරලා දරුවෙකු හෝ දෙන්නෙකු මිය ගියාම ඒ දුක සදාකාලිකයි. ඒ අම්මා තාත්තට දැන් එහෙම කතාවක් අද නුවරින් වාර්තා වුණානේ නේද? ඒ වේදනාව ඔය මහාචාර්යලට නෙමෙයි, ඔහෙලට නෙමෙයි. ඔහෙලගේ දුක බොහෝ වෙලාවට ඔය වගේ තැන්වල ඉන්න උන්දලගේ දුක තියෙන්නේ පොකට් එකට වැටෙන ගාන අඩු වුණාමයි. හරිද? ඉපදුනහම මැරෙනවා කියලා අපි දන්නවා. ඒකයි අමුතින් අපිට මහාචාර්යවරු උගන්නන්න ඕනේ නැහැ. ඒක ඔය හැම ආගමකම උගන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒක ඇත්ත, ඒක අපි දන්නවා. හැබැයි දැන් මේ රෝහලකට ලෙඩ්ඩු එන්නේ, හරිද, රෝහලකට ලෙඩ්ඩු එන්නේ මොකටද? ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා යන්න. බැරි වෙන්න පුළුවන්, මොකද මරණයනේ ස්ථීර. දැන් එහෙමයි කියලා මේ මහාචාර්යවරයා කියන එක හරි අමුතු තියරියක්. එයා කියන්නේ ඉතින් මේ අර මේ එහෙම ආවහම ඉතින් මැරෙනවා තමයි, ලෝය ඖෂධවල ප්‍රශ්න තියෙනවලු, කල්ලිකුත් වෙනවලු. හරි ශෝක් නේ. එස් ටී ජයරත්නව අපි ඉතිහාසයට එක් කරමු. රෝහල් වලට ආවහම බාල ඖෂධ, කල්ලිකුත් ඖෂධ, ඇලර්ජික් ඖෂධ වලින් මැරෙන තියරිය හොයාගත්ත කෙනා කියලා. හොඳේ, ඇමති කිව්වහමත් ඖෂධ ගේනවලු කියනවා නේද? ඔන්න අහන්න. මෙම ගෙනල්ලා තියෙන්නේ අපේ ඖෂධ පනතේ තියෙනවා. හදිසි අවස්ථාවලදී අමාත්‍යාංශයේ, හදිසි අවස්ථාවල අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා හරි කවුරු හරි ඉල්ලීමක් කරොත් පනතේ තියෙනවා. ඒක හදිසි අවස්ථාවලදී අපිට 109 වගන්ති යටතේ අපිට පුළුවන් ඖෂධයක් ලියාපදිංචි නොකර මෙහෙට ගෙන්නවන්න. ඔයහන් හදිසියෙන් ගෙන්නනවලු. ආන් ඒකට උත්තර දෙන්නකො. හොඳේ, එහෙම ඖෂධ විශ්ව වෙලා මැරෙන්න පුළුවන්නේ. ඇමති හදිස්සියේ ගෙන්නන්ට කිව්ව ඖෂධ මොනවද? ඇයි එහෙම කිව්වේ? මොනවද ගෙන්වෙයි කියලා රටට කියන්න සභාපති හැටියට ඔහේ. හරිද? දැන් ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මේ බාල ඖෂධ, අනුමැතිය නැති ඖෂධ, කල්ලිකුත්තු ඖෂධ නේද, ඇලර්ජික් ඖෂධ. එහෙම ගෙනල්ලා මෙහෙම මැරෙන්න ඕනේ නම් ওই විදිහට රෝහල් පද්ධතියක් තියාගෙන යන්ටයි ඖෂධ නියාමන අධිකාරියක් මොකටද කියන්ටකො. ඈ, ඕක තියෙන්නේ මේ පොල් හොලෝල බලන්නද? හරිද? නොමලගේකින් අබහායගෙන ගිහ කිසා ගෝතමිය වෙනුවට මේ ජාතිය අමල් බිසෝලා පත් කරන එකත් එක හේතුවක් මේ රට දුප්පත් වෙන්න. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ක්ෂේත්‍ර බිඳ වැටෙන්න එක හේතුවක්. ඔය අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ඖෂධ ක්ෂේත්‍රයේ බිඳ වැටෙන්න එක හේතුවක් මේ ජාතියේ තියරි. හරිද? ඇමති කෙහෙලියට, ජනාධිපති රනිල්ටත් මතක් කරන්ට වෙනවා මෙන්න මේක. හදිස්සියට කියලා ඖෂධ ගෙන්වන්න කිසිදු නියාමනයක් නැතුව අවසර දෙන ක්‍රමයක් තියෙනවා නම් අනේ ඖෂධ නියාමන අධිකාරිය වහලා දහලා ඔක්කොම ඖෂධ හදිස්සියටම ගෙන්නන්ටකෝ. එතකොට රටේ ජනගහනයත් හරි ඉක්මනට අඩු කරගන්න පුළුවන් ඔහෙලට නේද? එහෙම කරලා ඉවර වෙලා ඖෂධ නියාමන අධිකාරිය වෙනුවට මේ සභාපතිට බාර දෙන්න හුඟක් ලොකුවට පවත්තගෙන යන්න පුළුවන් මිනි පෙට්ටි සාප්පුවක්. ඒකත් ඇල්බීසියල ඇලි වලින් ගහලා දෙන්න මිනි පෙට්ටි. හොඳේ, මේ මාෆියාවට තිත තියන්න ඕනේ. ඔය සෞඛ්‍ය මහලොක්කන්ගේ ගේම් හොයන්ට වෙලාවකට ඉන්ටර්පෝල් එකටවත් බැරි වෙයි. හොඳේ, එහෙම කියලා අද ටෙලිවේකි අවසන් කරන්නේ මගේ අමල් බිසෝ, ඔය ජාතියේ දොරවල් අරින්න නම් ඔහෙලා ඉන්නේ දවසක ජනතාව හරියටම දොර වහලා දේවි කියලා. හොඳේ, මගේ අමල් බිසෝ දොර හරින්න හොඳ පරිස්සමෙන් තව එකක් අමතකුණානේ. හොඳ වෙලාවට මේ පටාචාරව මතක් වුණේ නැත්තේ. අපිට නම් පේන්නේ එදා පටාචාර දිව්වේ තමන්ගේ දරුවයි ස්වාමි පුරුෂයයි නැති වුණු වේදනාවට. නමුත් ඔහෙලා මේ රටම පටාචාරවන් ඉන්න රටක් බවට පත් කරන්ටයි මේ හදන්නේ ඔය ඖෂධ ගේම් එක ඇතුලේ. ඒකත් අපි මතක් කරනවා ඔය මහාචාර්ය ආචාර්ය රුස්සියලු දෙනාටම. දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. පෞගේ කාලේ අනුර කුමාර දිසානායක මැතිතුමා ෆයිල් ගොනු පිටින් ගෙනාවා. බදාදට දූෂණ විරෝධී පනත සම්මත කරගන්න ඔය ෆයිල් ගොඩ ගහගෙන ඉන්න නැතුව, රාක්කොල තියන්න නැතුව, කබඩොල තියන්න නැතුව දූෂණ විරෝධී පනත ඔන්න සම්මත කරලා දෙනවා. හොරු ටික ඉන්නවා නම් අන්න හොරුන්ගේ ෆයිල් ටික අරගෙන ගිහලා දැන් ඔන්න හපන්න අවස්ථාව දීලා තිනවා. දැන් බුරුබුර ඉන්න ඕනේ නැහැ. දැන් හෙට ඉදිරිපත් කරන දූෂණ විරෝධී පනත. මේ දූෂණ විරෝධී පනත ගේන්නේත් රටේ ජනතාව රවට්ටන්න. පසුගිය කාලේදී රාජ්‍ය දේපළ දූෂණය කළා අත්පත් කරගත්ත ඒවා, ඒවා නැවත අය කර ගැනීම සහ ඒවා නැවත පවරා ගැනීමට මේකේ ප්‍රතිපාදන ඇතුල් කරලා නැහැ. මොන දූෂණ විරෝධී පනත ගෙනවත්ක වැඩක් නැහැ. රින්ග ගන්න පුළුවන් ක්‍රමවේද හදලා තියෙනවනේ. මගේ අදහස් අපි ජනාධිපති ඡන්දයට තමයි යන්නේ. දැන් තියෙන හැටියට ජනාධිපති ඡන්දයට ගිහිල්ලා ජනාධිපතිතුමාව තෝරා අරගෙන සිලෙක්ට් කරලා අපි මම හිතන්නේ මේ විදිහට ආපෝ අනිත් ඡන්ද ඔක්කොම යන්න පුළුවන්. ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඔහු බාරකරුවෙක්. ඔහු කල්පනා කරන්නේ මොකක් හරි ගැටයක් ගහලා තමන් ඊළඟ ජනාධිපතිවරණය මොන සූත්‍රයෙන් හරි දිනාගන්න ක්‍රමයක් ගැන තමයි කතා කරන්නේ. අද අපට රට අහිමි වීමේ අනතුරක් පාමුල අද අපට ජීවත් වෙන සිද්ධ වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දින්නවනේ මිනිස්සු ජනවරමක්. ඒ ජනවරමනේ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට බලයට පත් කරන්න පාවිච්චි කරේ. දැන් ඔබතුමා ඒ වගේම සඳහන් කරනවා පක්ෂයේ කෙනෙක් තමයි ජනාධිපතිවරණයට ඉදිරි ජනාධිපතිවරණයට ගේන්නේ කියලා. කවුද අපේක්ෂකයා? ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාද? බැසිල් රාජපක්ෂ වීමේ වැරද්දක් තියෙනවද? උත්තර ලංකා සභාවේ අපි දන්නේ මොන වගේ ඡන්දයක් දෙන්න කියලා. අපිලා ඇස්ටි වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයම මුල් කරගන්න. පළාත් සභා ඡන්දෙත් එන්නේ නැත්නම් ජනාධිපති ඡන්දය ආවොත් ඒක අපට එක්තරා විදිහකින් දේකාභියෝගයක්. දූෂණයයි කල්මනාකරණය ප්‍රශ්න ගැන විතරක් කතා කරනවා. සැබෑ හේතුව ප්‍රතිපත්තිය ආර්ථික උපාය මාර්ග. ඒ ගැන ආර්ථික විද්‍යාඥයොත් වසන් කරනවා. ආණ්ඩුවත් වසන් කරනවා. ඒ නිසා අලුත් කතිකාවක් ගොඩනගීමට අවශ්‍යයි. අපේ පක්ෂ පැත්තෙන් කියනවා අපි ලබන තුන්වෙනිදා විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් අපි රට ඉදිරිපත් කරනවා. රුපියල පිම්පොම් බෝලේ වගේ නිරන්තරයෙන් උඩ පහළ යනවා. 371 ඉඳන් 285ට ආව, දැන් 285 ඉඳන් 325ට ගිහින් තියෙනවා. රුපියල පිම්පොම් බෝලයක් වෙනවා නම් මහා බැංකුව කුමටෑ කියලා තමයි අපිට අහන්න වෙන්නේ. ඉතින් තමන්ගේ වක්කිව මොකද්ද කියලා මහා බැංකුව දන්නේ නැත්නම් මහා බැංකුව පනත යලි කියවා බලන්නයි කියලා මහා බැංකුවේ ලොක්කන්ට මම ආරාධනා කරනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.